Guys, me parat veli parat tiyen ne. Api me veli parat tiyen tamai issarahata digata me yanne. Me petta kattiya pramukatte ganna one. Ow. Meka kala paragin tamai yanne me gini cast awwe. Habai dan apith ekka ekadela inna ara sudu paadayak yana inne ayya ara kalu paadayak yana inne. Eka kattiya Anuradhapura kattiya. E kattiya kisima gaanak naha meka na. Awwe daagena yanawa ithin apith payin yana. Mokada ithin api nuwareliye ehenna api ne awwa thuru naha echchara me seedala cool ekek inna. ඉතින් අසෝදත් දැන් අපිත් එක්ක පයින් යනවා මොකද ඊයරා ඉඳලා මහන්සියලා වැඩ කරලා දැන් පයින් යනවා මාරෙන් සෙලිබ්‍රිටි හා හා මොනවා වාර කියන්නේ දින මේ ගමන ගැන අපේ හෙලිකොප්ටර් එක පාර දාලා අපි දැන් පයින් යනවා අසෝද මහත්තයා ඒක කවුරුහරි කතාරයක් කරලා දිනේ කතාරේ කරන ගාව තාම හොයනවා ඒක කියප මොකද කොටේද Fake account dia Guys, apa itu yang paling tawa ya? Anda mau tipe ke? Mana kan tawa ya? Biar anda. Guys, kalau di kiri pas yang ini mah, yo yo, mana kan tuh? Iya. Mana kan tuh? Tenang guys, mana kan tuh? Mau nonton sih ini kilo, tapi hari ini dan
අපි යනවා ඒ අපි ආපු බස් දෙකට යන්න බෑ ගෝ හැබැයි එක්ක කාර්යයක් නම් මේ පාරේ යනවා සුපිරි අපි ආපු බස් දෙකට නම් කතා කරලා වැඩක් නැහැ අපි ඉතින් පයින් යනවා ඉතින් අපිට දැන් සැප ගයිස් දැන් අපිට හොඳටම අවුව සරයි මේ වෙලාවේ මාරම අවුව සරක් තියෙන්නේ ඉතින් අපි ඔක්කොම පයින් යනවා ඉතින් දැන් මාර කට්ටක් වෙන්නේ අද නම් ඈ දැන් නම් අනුරාධපුරේ අවුගෙන කියනවා නම් මාරම අවුව සරක් තියෙන්නේ ඉතින් එහෙනම් එන කියලා වැඩක් නැහැ ඉතින් අපි අවුවේම යනවා ඉතින් මේ බස් එක තෝරගත්තේ මේ ඩොමිනෝ අයියා ඒ පිළිවෙල අපි ඩොමිනෝ අයියාට අපේ අවසරයි අම්බ ගහක් ගැටර වෙලා ඉන්නවා ඉතින් ඔක්කොම ලා අර පබන් අය වාර ගහන පබාක් කියලා එන්නේ මේ හෙලිකොප්ටර් බස් එක විතරයි ඇයි තියෙන්නේ කවුද මේ ලොකේෂන් එක මේ සිලෙක්ට් කරේ කවුද කින් බාර ගන්න බස් පදින වගකින් බාර ගන්න ඕනේ අර බස් දෙක ගේන්න ඕනේ මම නියම් ගන්න ගන්න ඒකයි කියන්නේ මම අද ගන්න ඕනේ අර පොඩක් තියෙනවා ඕ ඔව් මේ අක්කලා එනවා ඉතාලම මහසිදායක ස්වරූපේ ඔව් අපේ බස් දෙය එනවා. ගයිස් දයින ඔව් අපේ තමන ඉන්න. මේ තමයි අපිට හම්බුන අවසාන යන්න පුළුවන් හොඳම බස් එක. වෙලාවට මේ බස් එක අරන් ආවේ. ගයිස් දැන් අපේ මිනි කූපරේ නැගලා අපි දැන් යන ගමන් ඉන්නේ සුපිරි මගින් දෙන්න තුන්දෙන දුවගෙන යන කලින් ආපු අය එයාලා මේ පයින් කලින් ගිහින් ඉවර කරන්න ආපු අය තමයි මේ ඉන්නේ අපිට කලින් යන්න ඒදායි ගයිස් කලින් යන්න ඇවිල්ලා මේ මගේ නතරෙච්ච කට්ටිය මේ කට්ටිය අපි බස් එකක් වෙනවා ඔව් අන්න දැන් අපිට එක මුජ්ජලේ අතුරු දහන් වෙන්න යනවා ලස්සනයි ඔය ලස්සන වැවක් හම්බෙනවා අපිට
ඔව් අපිට තවත් කට්ටිය විරිසක් හම්බ වෙනවා මේ කට්ටිය මේ කලින් යන්න ආපු කට්ටිය මේ බස් එකෙන් දාලා ගිහලා ගොයෝ රෙගුලර් කියලා ඉවෙන්ට් ආවා නේද අරද කිව්වා Guys, දැන් අපි ඕෆ් රෝඩ් එක තමයි යන්නේ මේ. මිනි කූපර් එක රැගලා යනවා වගේ තමයි යන්න තියෙන්නේ ඉතින්. බස් එකේ දොර යන්නේ. ආදෙල්ලේ රල් එකේ අර ගමනක් තමයි තියෙන්නේ දැන්. හේරුයි අයියේ. අනිවාර්ය අනිවාර්ය. මේ පැත්තේ වැවක් සුන්දර පරිසරයක් බලන ගමන් හේරුයි. ආ මේකේ මාර ලස්සන වැවක් තියෙනවා. ඔය guys මන්ද වැව. ලස්සන වැවක අසිරිය නරඹන ගමන් නම් මේ ඉස්සරහට යන්නේ. අලුතින් අපෝදේ තියෙන්නේ. නැම්බිලා තියෙනවා. මේකද මම මාඩාව කන්ද හෝටන් පේසේට ආවා ඉතින් මේ තමයි ගයිස් කැම්පින් සයිට් එකක් නු මේක මාඩාව කන්ද ඔ අපි ඉස්සෙල්ල මේ මාඩාව කන්ද මොනවද තියෙන්නේ කියලා බලන්න එතන අපිට තියෙන පුංචි පැලක් වගේ දෙයක් පැලක් නෙමෙයි උද්‍යානයක් මේක කි මොනවද තියෙන්නේ කලෝ ප්‍රවේශ පත්‍රයක් ගන්න ඕනි ප්‍රවේශ පත්‍ර ගාස්තු තියෙනවා ඒ වගේම අලි ඔලුවක් තියෙනවා එතන අලි අලියෙක්ගේ ඔලුවක් තියෙනවානේ ඒ කියන්නේ 1900 ගණන් වල ගත්ත ආගේම මානව කන්ද පරිසරයේදී මේ මේ වගේ සමාන අලු විශේෂ ගොඩක් අපිට දැක ගන්න පුළුවන් ගයිස් මානව කන්ද උද්‍යානයේදී මේ වගේ ගස් වර්ග තියෙනවා කියලා අපිට මෙතන දාලා තියෙනවා යාළුවනේ අපි මෙතන බහැලා මෙතනදලා පයින් තමයි යන්නේ යන්නේ. හරි දැන් බස් එක ආවා කට්ටි ඔක්කොම බහැ ගන්නවා. ඉතින් බහැගෙන මෙස් ඔව් අපිට මේ channel එක කරන්න ඉන්නේ සෙල්ෆි අක්ක කෙනෙක් ඉන්නා. ඒ අක්ක ෆොටෝ එකක් ගහලා දෙන්නලු YouTube එක. අපි දැන් මේ ගමනේ ඉස්සරහට මම යනවා. යන්නද? ඔව්. ඔව් මේ තමයි සෙලිබ්‍රිටි අක්කා මිස් සඳේ. අනේ මෙයා නැත්තේ YouTube channel එකේ. මිස්ද? මේ මිස්ද? ඔව් ඔව්. මිස් මිස් මිස්. ඔව් අපි දැන් මානාව කන්න තමයි බලන්නේ. ඒතර මේක අපිට ඉස්සලාම වැවක් වගේ එකක් හම්බ වෙනා එන තැනම. මේක මේ මෙතනට ලස්සනයි. වාව් මෙතෙන් ආවට පස්සේ නම් මාරම සනීපයි. කැලයක් මැද ඉන්නා වගේ දැනෙන්නේ. මේක සුපිරි. අතෙන්දන් දෙනවා මේක. උගිය ගන්න බහැදි. ඈ? අපි ගයිස් දැන් මේ කැලේ මෙන් කැලයක් මැදනවායි වගේ නම් මේ තියෙන්නේ. කැලයක්ම තමයි නේ. යාළුවේ. මොකේද ආවේ? පොත් එහෙම ගෙනාවා. යාව් යාව්. සුපිරි මේක මානව කන්ද කැලේ. අපි දැන් එනවා ඉස්සරහට. අපි බලමු මාත් එක හැම වෙලේ විදි මගේ කුසල් තමයි මේ ඉන්නේ කුසල් අවතර මේ පොඩි ડિස්ක්‍රිප්ෂන් එකක් දෙන්නද හා ඔව් අපිට මේ මානව කන්ද ඇතුළේ නේද ඓතිහාසික මානව කන්ද පුරාවස්තුවේට පැමිණිය පිළිම සම්පතුරු වෙනවා එතකොට මේ මානව කන්ද තියෙන නාමයේ ඉස්සරහම තේරුම් කරලා දෙන්නම් මේ මානාකන්ද කියන්නේ මෙහෙනි කන්ද මෑණි කන්ද මානාකන්ද වෙලා තියෙනවා. එතකොට මේ ස්ථානේ භික්ෂුණී වහන්සේවෝ භික්ෂුන් වහන්සේලා වැඩ වාසය කරපු ස්ථානය. එතකොට අනුරාධපුර යුගයේ මුල් කාලීනව මධ්‍ය කාලීනය අවසාන කාලය දක්වාම මේ පුරා විද්‍යා ස්ථානය ඉදිරියට පැවැත්වගෙන ගිහින් තියෙනවා. එතකොට මේ ස්ථානයට කියනවා අපි ජන්තාගරය. ජන්තාගරය කියන්නේ භික්ෂුන් වහන්සේට ගිලන් වූ භික්ෂුන් වහන්සේලා ඒ වගේම බණ භාවනා කරනකොට ස්ථූල භාවයට පත් වෙනවා හැම රැලි වැටෙනවා අන්න ඒ වගේ භික්ෂුන් වහන්සේලාට උපස්ථානය කරපු පුරාවිද්‍ය මේ කියන්නේ ජන්තාගරයක් තමයි මේක. එතකොට මේ ජන්තාගරයට තවත් නමක් කියනවා ගිනිහල් කිය. ඒ ගිනිහල් කිය කියන්නේ මෙතන මෙන්න මේ ස්ථානයේ ගින්දර මොළවලා උණුපැන් ජලය අරන් තියලා. ඒ උණුපැන් ජලය මෙන්න මේ බාස්තයක් වගේ තියෙන මේ කොටුවට දාලා ඉවරලා මේ දින ඔක්කොම බෙහෙත් ඇමරුංගා. එතකොට මේ පරිසරයෙන්ම ගත් බෙහෙත් චූර්ණයක් ආකාරයට අමරලා
කණුවක් මෙතන භාවිතා කරලා උන්වහන්සේ සිහි කරලා තියෙනවා පහනක් පත්තු කරලා. අන්න ඒක තමයි පිළිම ඒ කියන්නේ මේ පිළිමයක් හදලා නැහැ. මොකද පිළිම කලාවක් ඒ කාලේ තිබිලා නැහැ. පාර රිටිකල ගියොත් බලා ගන්න රිටිකලක් තිබෙනවා කණුවක් ගහලා පහනක් ගල්ලා ඒක උන්වහන්සේ සිහි කරගත්තු ස්ථානයක්. නමුත් මෑත කාලීනව මේ ස්ථානයේ ටිකක් වැදගත් භාවයක් තියෙනවා. නමුත් ඒක පුරාධ්‍යාත්මක සාධකවත්තාව ඔප්පු කරලා නැත්නම් තහවුරු කරලා නැතිනම් මම ඒක නිකන් වචනයක් විදිහට කියන්නම්. මේ ස්ථානට එනවා ලංකාවේ දැන් අර බුදුහාමුදුරු තිබුණා කියලා කතාවක් එනවනේ. මෙන්න මේ ස්ථානට එනවා එකක් තියෙනවලු බුදුගල කියන ස්ථානයේ පරවිච්චි නෙළුම්මල. මෙන්න මේකෙත් තියෙනවා පරවිච්චි නෙළුම්මල. එතකොට මේ ස්ථානට එනවා මේක යසෝදරා දේවීන් වහන්සේගේ සොහොන කියන මතයත් එක්කම කොටසක් එනවා. නමුත් අපිට ඒක පුරාවිද්‍යාත්මක තහවුරු කරලා නැති හින්දා අපිට ඒක ප්‍රකාශ කරන්න අයිතියක් නැහැ. මෙන්න මේ ස්ථානයේ යසෝදරා දේවීන් වහන්සේගේ සොහොන කියලා වන්දනාමාන කරන්න කොටසක් එනවා. ඒ කියන්නේ බුදුගලයි මානකන්දපුර විද්‍යා ස්ථානයේ තමයිලු පරිවිච්ච නෙළුම් මලක් තියනවා කියලා කියන්නේ. මේ තියෙන උතර. ආවේ වහින්නේ පා. වහින්නේ තමයි. ඔය විදිහටම තමයිලු බුදුගල කියන ස්ථානෙත් ඔය තියෙන්නේ. මේක මේ ආදිවාසී ගම් වගේ ජීවත් වෙන්නේ. ඒ ඉඳලා කරපු විනාශ තමයි ඔක්කොම පුරාවස්තු විනාශ කරලා තියෙන්නේ. මේ ඔක්කොම තිබ්බ ගල් කණු ඔක්කොම මේ ගොඩනැගිල්ල තිබ්බ නටබුන් තමයි විනාශ කරලා මේ බවුන්ඩේ සංගලට මෙහින් කඩලා අරන් ගිහින් තියෙනවා ගම්මානයට. ඒ වගේ විනාශ තමයි ඔය ඔතන ඔක්කොම නිදාන් වරුන් විසින් මේක පාරලා ඔය විනාශ කරපු වගේ ඒ ගල් කණු ඔක්කොමටික කර දෙන්න. ගයිස් දැන් අපි යන්නේ වැමක් වගේ එකක් බලන්න. දෙයියර වැමක් වගේ එකක් බලන්නේ. ඔව් ඒ අස්සේ ෆොටෝ ෆොටෝයක් ගන්න අක්කාගෙන තමයි මේ අපිට හමු වෙන්නේ. මේකේ වට රිටිකල වගේ ලොකු විනාශයක් වෙලා නැහැ. බන්දාපගුණේ මේ ගල් එහෙම ගැලවිලා තැන් තැන් වල තිබිලා තියෙනවා. මේකේ එහෙම කිසිම දෙයක් නෑ. අපි මෙතන ආවේ මේ ඔය බලන්න තමයි. පොකුරේ උස්සලා ගල් පොකුරේ. ගල් පොකුරේ. ඔව් මේක දැන් ගොඩ වෙලා නැති තියෙනවා. මේක යම් කාලයක මේක සංරක්ෂණයක් කරොත් මේකේ පොකුරු මෙන්න මේ ආකාරයට තමයි බහින්නේ අපේ. විශේෂ විශේෂ විදිහට මේකේ අවසානය දක්වා ගල් මතු වෙන්න ඕනේ. ඒක ගල් ප්ලේට් එක. ඔව්. ගලේ තමයි මේ හරියට කරලා තියෙන්නේ. දැන් මඩේ විදිහට. ඒක පිහිටි ගලේ දහසල තියෙන නැත්නම් කළු ගල් ගෙනල්ලා තමයි. කළු ගල්. මේක වැඩපළ තියෙනවා. එහෙම. මේකේ පැරණිම ගල් වැඩපළ තියෙන ඒක මෙහිම්ම තමයි නිර්මාණය කරලා ගෙනත් නුව ඔක්කොම සංරක්ෂණය කරලා හදලා තියෙනවා. හොඳට නේද? ළමයි ආවට පස්සේ සංසිප්තයෙන් කියන්නේ ඒකේ ප්‍රොපගන්ඩා. මොකද්ද? නම කිව්වේ නෑ. කිව්වේ නෑ දාහන්නේ. අතම් පෙරවදන කියලා කිව්වා. ප්‍රශ්න දෙන්න.
විශාලතම කළු ගලින් නිර්මාණය කරපු පොකුණ. එතකොට මේ වගේම පොකුණක් තියෙනවා අක්කර 1හමාරයි රිටිගල බන්දා පොකුණ. ඒක අක්කර 1හමාරයි. නමුත් මේකේ අක්කර 2ක වපසරියක් තියෙනවා. අපි දැන් ඔය බහැපු තැන ඉඳලා තමයි මේකේ මිනුම් කටයුතු කරලා තියෙන්නේ. ඒ වගේම වික්ෂුන් වහන්සේලා සඳහා වික්ෂුන් වහන්සේලාගේ පරිහරණය සඳහා යම් කාලයක මේක පූජා කරලා තියෙනවා. නමුත් ඊට කලින් අනුරාධපුර යුගයේ මුල් කාලීන හා මධ්‍ය කාලීන යුගවල යම් යම් පාලකයන්ගේ කටයුතු සඳහා මේ පොකුණ භාවිත කරලා තියෙනවා. නමුත් අවසාන කාලේ වික්ෂුන් වහන්සේ උදෙසා පූජා කරාන් පස්සේ අපිට හිතා ගන්න පුළුවන් මේ පොකුණේ තියෙන වපසිරියත් එක මේ ස්ථානයේ කොපමණ වික්ෂුන් පිරිසක් සිටියද කියන එක අපිට හිතා ගන්න පුළුවන්. එතකොට මේ වගේ ద్వාරක බැමි හතරක් තියෙනවා. මේකට කියන්නේ අපි ద్వාරකය. එතකොට මේ වගේ එහා මුල් වෙනුත් තියෙනවා මේ වගේ ద్వාරකයක් මැදුනුත් තියෙනවා ద్వාරක හතරක්. එතකොට මේ අපිට මේ ගල් වල තියෙන විශිෂ්ට නිර්මාණ තමයි මේ ගල් ඔක්කොම ලොක් කරලා තමයි හදලා තියෙන්නේ පඩි කඳ. මේ පඩි කඳන් වල මේ ගැලවිච්ච කඳ මේ කඳ. එතකොට මේකට වතුර අරන් තියෙන්නේ මෙන්න මේ පැත්තේ. මේකට සාධක තියෙනවා අන්න අරහරි තියෙනවා ගල් පීලි. ඒ ගල් පීලිය කවදා හරි මේක සංරක්ෂණයක් කරොත් මේ පැත්තෙන් අනිවාර්යයෙන්ම මේකේ කොරෝව මතු වෙන්න ඕනේ. එතකොට මේ පැත්ත දැනට මම පෙන්නන්නම් ඒ ස්ථානය ඒ ඇල මාර්ගේ කඩාගෙන යන හින්දා එහා පැත්තේ යන වතුර ප්‍රමාණය එහා වැවට යනවා. ඉස්සර මේ බැම්ම හරස් කරලා තමයි මේ පොකුණට වතුර අරන් තියෙන්නේ මේකේ. ඕනනම් අන්න අරකට බලා ගන්න. ඒ ගල් පීලි ඔය ගලින්ම නිර්මාණය කරලා ඒකෙන් මේ පොකුණට වතුර ගත්ත ස්ථානය තමයි අර. නමුත් මේ පැත්තේ අපිට ගල් හොරව බලා ගන්න විදියක් නැහැ. මොකද දැන් අර පස් ඔක්කොම පිරලා හේදිලා හින්දා අපිට ඒක බලා ගන්න විදියක් නැහැ. නමුත් සංරක්ෂණය කරොත් අනිවාර්යයෙන්ම මෙතනින් ඒ ගල් හොරව මතු වෙන්න ඕනේ. පොළොව යටින් තමයි අරන් ඇවිත් තියෙන්නේ. අපේ මේ ටැක්ස් එකේ ඉන්න ළමයි තමයි. යාළුවා මගේ මේකටවත් බලමු අපි. මම කවදා හරි සංරක්ෂණයක් කරොත් කියන පාටේ කියන ෆීල් අරක බලන්න. මේ මෙයා මෙයක් තමයි ෆොටෝ ගන්නක්. අපිට වැඩිම වැඩ දෙන්නේ මේ එක තමයි. ආනේට කියනවා ප්‍රධානාගරේ. ඒ කියන්නේ දැන් රිටිගල ගත්තොත් අරිට්ට අරිට්ට කියන මහරහතන් වහන්සේ වාසය කරපු ස්ථානයක් තමයි ප්‍රධානාගරය කියන්නේ. අන්න ඒ වගේ ස්ථානයක් තමයි මෙතන ප්‍රධාන භික්ෂුන් වහන්සේ මොන භික්ෂුන් වහන්සේ හිටියද කියන එක සාධකයක් තාම අපිට හම්බෙලා නැහැ. නමුත් මේක ප්‍රධාන භික්ෂුන් වහන්සේ හිටපු ප්‍රධානාගරයක්. එතකොට මේ ප්‍රධානාගරයේ තියෙන ලක්ෂණයක් තමයි මේකේ තියෙන වටේට ඔය තියෙන්නේ ඔයක තියෙන ජලාගල. මේක ජලාගලක් තියෙනවා ඉතිහාසය කරන ළමයිට වැදගත් වෙනවා. ජලාගල තියෙන. එතකොට මෙතන තියෙනවා පාලමක් තියෙනවා. පාලමක් තියෙන්න ඕනේ. මේකේ පඩි කඳ කියලා වෙනම එකක් තියෙනවා. එතකොට මේක තෙවිලි කරලා තියෙනවා. යම් කාලෙක උළුණු තෙවිලි කරලා තියෙනවා. නමුත් මුල් කාලේ ඉලුක් වගේ දේවල් තමයි භාවිතා කරලා උන්වහන්සේලා
Winnie prasnya ko yang upacis malah kelabahan unnahan sederhana gawuru ekwasin palem di ini pilih pasir bihing unnahan sederhana gawuru kini mak tamai kerla di ini. Itu kota mereka diuna jala agala. Mereka wahina kala itu mereka wate itu watur pirno jala agala. Ya be yang bawa itu agala di ini mana kandu pura di istana gatuk arus itu kalah. Mereka dan Meke waktu itu bilang di mana me wate ikut negi, lalu negi itu sama me pala menghala di. Itu kota minne meke istana men meke kesiki legal. Me aranjua si biksu untuk ini mana winaya sampradaya, umno hasilah dengan rapi mutta agarnya lagi, ini rendu mutta agaran deh. Meke di mana cuti hilah. Ini hilat minne me ciri ane yata di mana ane ne pertama pain nanti rendu sama ustan dulu. Tersela awasnya permaat kene agan deh. Mutra keram pasi, umno hasilnya parisiri gana godak kijeri gana dino, meke dino yata perunggal kina, kala hata perunggal, ane perunggal lode mutra gihing ara gal lode perila, awasan ta parisiri gana muda air lati ini, kondomo gotur permane paman, ikan apa wit sekeranda, kisi mediak umno hasilnya, sebaza amata haniat karna widi yata, kia gala ne, meke ani wari me yata perunggal kien bol, perunggal perung kala hata kien. Anikir tawe kat kira meki dia ritual kita balangan dia meki na meki lah meki dia na itu latihan malika atau moldingnya. Eh malika atau molding net kena api gigi api raskar ganna kilis kilis kena api dengan kebal dorwal lada ganna yaan wahan ganna. Eh hemat dia cuma kilis kena dewal dama bawa jaga. Jadi kena malika atau gigi net ni kita keran eh kita keran gigi itu unna hasil lah. Malapahakan istana itu dah ganti na me me hemat dia cuma behar keran doa ni kini je. Sama yang meki ngupu makan lah kini. Terima kasih. Ini kan? Nih awal deh, santak sih nih kerbau dasar itu mau balada, balakan bulan. Entah, itu kan balan deh nih kal. Apa sih nih itu kali ini kita mau? Kamu, ha ha ha. Oh, ada nih kang ini katil korban, hari ini mau deh cai sih. Batman. Ini jawas dekam khabu di kokong udah gak. Matanya tipu ya kayak nul. Sudah. Mestanya dikira sunat kesalahan. Eh, sunat kesalahan guna kian ni dengan api minisku, api bayar netu fawukaran ni, api kian ni, ahin dekalan ni bawa lagi ni, ilang api ilang api ibu dina lagi ni, kita api wisata kerana ada, api dekalan ni. Namun, api itu, itu pun rahatun nahan sila dekalan tu, bawa ya kian ilang api ya kian ni, kian lagi. Rana api yar kerana kusala kusala lekka tamai, ilang api divi ni kian ni, kita sahaja tamai ni. Itu orang ekal ini lah tu, aksara nolat pun cukup tidak tu. Ya,
වාසය කරපු ස්ථාන තමයි තියෙන්නේ. එතකොට ඒ මේකෙන් කියනවා අපි දැන් බලු කපුට එහෙම දාන එහෙම දෙනවා නේද? අන්න ඒකේ සාධකයක් තමයි මේක. ඒ කියන්නේ යම් භික්ෂුන් වහන්සේ සතු දේ අයුතුල් ලෙස පරිහරණය කරොත් ඊළඟ භවයේදී උඹලා බල්ලු කපුට වෙලා ඉපදෙනවා කියන එක තමයි මේ කියලා තියෙන්නේ. එතකොට ඒක සංඥා මාර්ගික කියලා තමයි අක්ෂර නොදත් පිටසට දන්නන්න තමයි මෙන්න මේ කියලා තියෙන්නේ. මේ තමයි අපේ සිංහල නියම බල්ලා. මේක අර උණපුරුකේ දාලා නැට්ටේ අරින්න මේ කියන්නේ. මෙන්න මේ වගේ ප්‍රොසෙස් එකක් තියෙදි මොනම බල්ලු තමයි ඉස්සර ඉඳලාදී. සංඝයා වහන්සේ සතු දේවල් අයතු ලෙස පරිහරණය කරොත් ඊළඟ භවයේදී බල්ලෝ කපුට වෙලා ඉපදෙනවා. ඒ කියන්නේ පව් කරන්න බය වෙන්න කියන එකට හොඳම සාධකයක් තමයි ඕක. අපි එනවා ලේනත් බලලා දෙකක් බලලා ඊළාට මානකන්ද පුරාවිද්‍යා ස්ථානයේම මේ සිත ගහක් තමයි ගල් සියඹලා ගන්න. ගල් සියඹලා. ගල් සියඹලා මං කාලාන්නේ. ඒ ගල් වෙලා තියෙන්නේ. කවුරුරි කනකොට එය බඩර ගැටික බඩර යනවා. උඩට ගිම්බට ගිහින් ඉඳලා තමයි ගල් වැඩපළ. මේ වැඩපළේ ඉඳලා පල්ලෙහාට ගෙනපු ගල් තමයි තියෙන්නේ යම් යම් කාලවලට ඉදීම කරේ සංවර්ධන කටයුතු සඳහා ගෙනපු 400. ඔව්. ඒක මොන ක්‍රමයකට ඉස්සුවද කියන එකවත් මට උත්තරයක් නැහැ. සාක්ෂණික ක්‍රමයකට වැඩපොළ දින තුරුද? ඔව්. අර මේ ඔතනම උඩම කියන්නේ. ඒ එහින් තමයි ගල් කඩලා මේ පල්ලෙහාට ගෙනත්තේ. මේ ලොකු ගල් එහෙම ඒවලා නේ? ඔව්. ඒක කොහොම ගෙනාවද කියන එක හොයා ගන්නද? මේ තමයි පෙරණි ගල් වැඩපොළ. එතකොට මේ ස්ථානයේ තියෙන ගොඩනැගිලි වලට ගල් කඩලා අරන් තියෙන්නේ මෙන්න මේ ස්ථානයේ. එතකොට මෙන්න මේකේ මහත්කලා පේන ඇති කට් මාක්කේ කියලා තමයි කියන්නේ මේක. බලන්න පොඩ්ඩක් බලන්න කට් මාක්කේ දින ඒ කට් මාක්කේට යම් අවස්ථාවක පරිසරයෙන්ම ගත්ත ගල් දිහට මොහොත් භාවිතා කරලා තියෙනවා. අනිත් එක තමයි කටු භාවිතා කරලා ආයෙත් පොඩ්ඩක් හලන්න. හලන්න වැඩේ. ගල්වට වලින් තමයි ස්ටික් කරලා දුව. ලස්සන ආකාරයෙන් මොක් කරලා හදලා තියෙනවා. හැබැයි මට ඉස්සර දෙන්න බැහැ. දැන් කොහොම පල්ලෙහාට ගෙනාවද කියනවා. එහෙමයි. ඒකට අර දැන් අර දාලා ගෙන්න පුළුවන් කියලා. නමුත් මොකට කොට දාලා ගෙන්න බැහැ. ඇත්ත වටක් දැම්මත් මේ ගල කන්න. මම හතරක් කොනේ ඒකම නිකුත්. නෑ. අර ගල්ලේට බලන්නේ නමුත් යම් කාලයක සංවර්ධන ඒක එක කාලයක මොන හරි ප්‍රශ්නයක් එක්ක මේ සංවර්ධන ක්‍රියාවලිය නැවතිලා තියෙනවා. ඔයා කොහෙද ඉන්නේ? හැබැයි මේ ගල්ලේට බලන්නේ දැන් මෙතනදී ලබන විනෝද කළ ප්‍රදේශයක් මීටර් 500 ක ඒ පැත්තකම මෙතන ගල්ලේට බලන ගමක් භාවිතා කරනවා. හලගන්න. ගම්වලට මේ ඉන්නේ ඉන්නේ පිටිසට හලපු කුටි තමයි. මොනද මේ ගල්ලා උසපේ ඕනනම් මිනිස්සු එන්න අම්මා